ආයුබෝවන් ඔබ සියලුම දෙනාට අද උදෑසන පත්‍රයේ වැඩසටහන තුලිනුත් ඔබට මතක ඇති අපි කතා බහ කරා නවෝත්පාදනය ගැන නව සොයා ගැනීම සම්බන්ධයෙන් විවිධ පත්‍රවල තිබුණ පුවත් සම්බන්ධයෙන් කතා බහ කරා මේ දැන් කතා කරන සූදානම් වෙන්නේ ඒ හා සම්බන්ධම දෙයක් අපිට මේ දිනවලදී විශේෂයෙන්ම වැදගත් වෙනවා ධනාත්මක ආකල්පය කියන දේ ධනාත්මක ආකල්පෙන් යුතුව මේ නවෝත්පාදන විශේෂයෙන්ම මේ චින්තනය වගේ දේවල් ප්‍රගුණ කරලා නම් සොයා ගැනීම කරන අය බොහෝමයක් අපිට දකින්න ලැබෙනවා අද වැඩසටහන කරන්න සූදානම් වෙන්නේ මේ වැඩසටහන කරන්න සූදානම් වෙන්නේ ඒ සම්බන්ධයෙන් විශේෂයෙන්ම නවෝත්පාදන නව නිර්මාණ නව සොයා ගැනීම සම්බන්ධයෙන් ඒ සම්බන්ධයෙන් කතා බහ කරන්න අද අපත් සමගින් සම්බන්ධ වෙනවා ස්ට්‍රෙච් ලයින් හෝල්ඩින්ග්ස් හි ගෝලීය නව්‍යකරණ ප්‍රධානි බ්‍රිතාන්‍ය රාජකීය රසායන විද්‍යා සංගමයේ ශ්‍රී ලංකා ශාඛා සභාපති ආචාර්ය පියල් ආර්යනන්ද මහත්මයා ආයිබන් ඔබතුමන්ට ආයිබන් එතුමන් සමගින් අද කතා බහ කරන්න සූදානම් නව සොයා ගැනීම සම්බන්ධයෙන් මේ අධිකරණ සම්බන්ධයෙන් ඔබ කොහොමද ඒව වෙළඳපොළට නිකුත් කරන්නේ ඒ අධිකරණ සම්බන්ධයෙන් උත් කතා බහ කරන්න සූදානම් මුලින්ම ඔබතුමාගෙන් දැනගන්න කැමති දැන් අපි කියනවා නව සොයා ගැනීම කියනවා නව නිර්මාණ කියනවා මේ දේවල් වල සමහරක් වෙලාවට හරි අර්ථය නොදන්නවා වෙන්න පුළුවන් අපි සඳහන් කරමු මේ වචන වල හරි අර්ථය නවෝත්පාදනය කියන්නේ මොකක්ද නව සොයා ගැනීමක් කියන්නේ මොකක්ද ඒ වගේ වචන කිහිපයක් අපිට මේ ශාස්ත්‍රය තුළ හම්බ වෙනවා මේ වචන කිහිපේ හරි තේරුම අපි සඳහන් කරලම වැඩසටහන ආරම්භ කරමු ඔව් ප්‍රවීන් ඇත්තටම නව නිර්මාණ නැත්නම් නවෝත්පාදන සහ නව්‍යකරණය මෙන්න මේ වචන තුනේ යම් කිසි පටලැවීම් සහගත දේවල් සමහර වෙලාවට සමාජයේ අපි දකිනවා අපි අපේ නවෝත්පාදනයන් කරන අය සහ නව නිර්මාණ කරන අය පවා මේ වෙලාවට අපි දකිනවා සමහර වෙලාවට ඒගොල්ලොන්ගේ නව නිර්මාණ නවෝත්පාදනයන් පටලවා ගන්න වෙලාවල්. ඉතින් අපි මේක ගැන කතා කරද්දී මෙතන ප්‍රධාන වශයෙන් වචන තුනක් අපිට එනවා. එකක් තමයි ඩිස්කවරි නැත්නම් නව සොයා ගැනීම. නව නිර්මාණ නැත්නම් ඉන්වෙන්ෂන්ස් ඊළඟට නවෝත්පාදනයන් innovations මෙන්න මේ තුන තමයි මේ මේ පරාසයේ එන වචන අපි කතා කරොත් discovery එකක් නැත්නම් නව සොයා ගැනීමක් කියන්නේ අපේ දැන් පවතින දැනුමට යමක් එකතු කිරීම තමයි මෙන්න මේ discovery එකක් නැත්නම් නව සොයා ගැනීමක් කියන්නේ උදාහරණයක් විදිහට අපි දන්නවා ලංකාවේ සොයා ගන්නවා විවිධාකාර නව ජීවි විශේෂයන් දැන් අපි දන්නවා නව ගෙම්බන් කටුස්සන් වර්ග සොයා ගන්නවා අන්න ඒ වගේ වෙලාවට මේ කටුස්සන් සහ ගෙම්බන් විශේෂයන් කියන්නේ ලෝකේ දැනුත් සොයා ගන්න හොයාගෙන තියෙන දැනුම ඕන් හොයාගෙන තියෙන විශේෂය නමුත් එතනදී අපි අලුතෙන් යමක් දැක්කොත් කවුරු හරි ගවේෂකයෙක් අලුතෙන් යමක් ඒ ගැන බැලුවොත් එයා හොයා ගන්නවා මෙන්න මේ සතා ඉන්නවා කියලා. එතකොට ඒ ඔස්සේ ඔහු පර්යේෂණ කරමින් ගවේෂණය කරමින් සොයා ගන්නවා මෙන්න නව විශේෂයක් කියලා. අන්න ඒක ඩිස්කවරි එකක්. එතෙන්දී ඔහු හෝ ඇය විසින් යමක් විශේෂයෙන් නිෂ්පාදනය කිරීමක් කරේ නැහැ. නමුත් ස්වභාවයේ පවතින දෙයක් සොයා ගැනීමක් පමණයි කරේ. ඒ සොයා ගැනීම මීට පෙර කිසිවෙකු කරලා තිබුණේ නැති නිසා ඒක නව සොයා ගැනීමක් වෙනවා. ඊළඟට අපි කතා කරනවා ඉන්වෙන්ෂන්ස් නැත්නම් නව නිර්මාණ ගැන. නව නිර්මාණයක් කියලා කියන්නේ මෙන්න මේ ඩිස්කවරි එකක් නැත්නම් සොයා ගැනීමක්ම සමහර විට වැඩි දියුණු වෙන්න පුළුවන් නැත්නම් අපිට වාණිජමය අවශ්‍යතාවයක් නොමැතිව යම් කිසි දෙයක් නිර්මාණය කළොත් ඒක නව නිර්මාණයක් වෙනවා නමුත් එතෙන්දී අපි වැදගත්ම දෙයක් සඳහන් කරන්න ඕන මේ නව නිර්මාණයක් කියන්නේ දැනට පවතින නිර්මාණයකම යම් කිසි වෙනසක් කරලා ඊට වඩා වැඩි දියුණු කිරීමක් වෙන්නත් පුළුවන් මොකද හැබැයි මේ නව නිර්මාණය මීට පෙර ලෝකේ හෝ ශ්‍රී ලංකාවේ හෝ වෙන තැනක තිබුණේ නැති දෙයක්. අන්න ඒකයි ඒක නව නිර්මාණයක් වෙන්නේ. ඊළඟට අපි කතා කරනවා නවෝත්පාදනයන් ගැන. දැන් නවෝත්පාදනයන් කියන්නේ ඇත්තම වාණිජමය අරමුණු සඳහාම නිෂ්පාදනය කරන දේවල්. දැන් මෙතන නවෝත්පාදනයක් නව නිර්මාණයක් හෝ නැත්නම් සොයා ගැනීමක් වාණිජමය අරමුණක් සඳහා වැඩි දියුණු කරලා හදා ගන්න දෙයක් වෙන්න පුළුවන්. එතෙන්දී අපි විශේෂයෙන්ම මේ නවෝත්පාදනයන් කතා කරනකොට එය වැඩියෙන්ම අපි කතා කරන්නේ විවිධාකාර කර්මාන්ත ශාලා කර්මාන්තවල විවිධාකාර ක්ෂේත්‍රවල අලුත් දේවල් තමයි නවෝත්පාදනයන් නැත්නම් ඉන්වෙන්ෂන්ස් කියලා කියන්නේ.
මදන්නේ මේ ඉතමත් හොඳ පැහැදිලි කිරීමක් ඔය පැහැදිලි කිරීම අපි මීට කලින් අහලා නැහැ අතන වතා අපි මේ මේ new inventions නව සොයාගැනීම කියලා කියනවා නමුත් වතනවල පැහැදිලි කිරීම නම් ඇත්තම ඇත්තටම කියන්නේ අපිට අහුම් මේ ශ්‍රවණය වෙලා නැහැ වෙන කොහෙන්වත් ඇත්තටම ඒක වෙන්නේ ඇත්තටම මේ නව inventions innovations discoveries කියන එක ගොඩක් වෙලාවට ඉංග්‍රීසියෙන් තමයි පැහැදිලි කිරීම සිදු වෙන්නේ සිංහලෙන් පැහැදිලි කිරීම ඉතමත් අඩුයි ඒක ලංකාවේ අපි දකින අඩුවක් ඒක ඒක නිසා තමයි අපි මේ දැනුවත් කිරීම සිදු කරන්නේ. දැන් මට මේ මේ කතා බහ අතරතුර අප ප්‍රශ්නයක් තමයි දැන් අපිට නව නිපේ ඒ කියන්නේ නව මම නව සොයා ගැනීම පැත්තෙන් ගියොත් එහෙම දැන් අලුතෙන් අර ඔබතුමාගේ වගේ අලුතෙන් අලුතෙන් ගෙම්බන් විශේෂ හොයා ගන්නවා සර්ප විශේෂ හොයා ගන්නවා. ඒ කියන්නේ දැන් මේවා හොයාගත්තම අපි කොහොමද අඳුරගන්නේ මේ සර්පයව වෙන කවුරුත් හොයාගෙන නැහැ කියලා. ඒ කියන්නේ එහෙම කොහොමද හඳුනා ගැනීම සිදු වෙන්නේ. දැන් සමහරක් වෙලාවට දැන් අපේ වයසේ ඉන්න කෙනෙක් අපි හැම සතාගෙනම දන්නේ නැහනේ සමරටලා අපි ජීවිතේට දැකපු නැති සතෙක් අපිට හම්බෙලා අපි මේක නම සොයා ගැනීමක් කියලා කියන්න බෑනේ. ඔව්. එහෙම කොහොමද හඳුනගන්නේ කියන්නේ ඒක මොකක් හරි වාර්තා ස්වරූපයක් තියනවද? ඔව් ඇත්තටම දැන් අපි මෙතෙන්දී අපි නව සත්ව විශේෂයක් දැක්කොත් අපි ඉස්සෙල්ලාම කරන්නේ සතා කොහෙද ඉන්නේ මොන මොන පරිසරයේද ඉන්නේ මොන ප්‍රදේශයකද ඉන්නේ කියලා අපි හඳුනා ගන්නවා. ඒ පිළිබඳ අපි තබා ගන්නවා සටහන් රෙකෝඩ්ස් තියා ගන්නවා. ඊට පස්සේ මේ අපි අනිවාර්යයෙන්ම ඔබ මේ සතාගේ ෆොටෝ එකක් වීඩියෝ ඒ වගේ දේවල් ගන්නවා. ඉතින් ඒහා ඒ සම්බන්ධව දිගට පරිශන කරගෙන යද්දී ලෝකයේ විවිධ සත්තු උර්ග විශේෂ ගෙම්බන් විශේෂ ඒ වගේ සත්තුන් විශේෂ ගැන විවිධාකාර විදියට ලියවිච්ච පොත්පත් ජර්නල් සටහන් තියෙනවා. ඊට අමතරව අපිට දැන් තාක්ෂණයේ ඉතාමත් හොඳට භාවිතා කරන්න පුළුවන් ඔබ දන්නවා Google Lens එක. Google Lens එකට මේ පින්තූරේ දැම්මට පස්සේ ගොඩක් කලාවට ඒහා සමාන දේවල් එනවා. එතකොට ඔබට ඒ ඔස්සේ පරිශන කරගෙන ඉතාමත් ලේසියෙන් ඔබට මේ පිළිමද සොයා ගන්න පුළුවන්. අතන මට මතක් වෙන්නේ නැහැ මේ පිළිමද ඇතරම පවිචි අඩුයි. ඒ නේද? ඒ කියන්නේ මේ තාක්ෂණික උපංග මතක් වෙන්නේ නැහැ සමහරක් වෙලාවට මෙහෙම තියෙනවා කියලා. අතන මතක් කරපු එක ලොකු දෙයක්. මොකද ඒක ලොකු උදව්වක් වෙයි එවැනි තාක්ෂණික උපංග විශේෂයෙන්ම ලොකු උදව්වක් වෙයි. නව නිර්මාණ නව සොයා ගැනීම කරන හැට ඊළඟ ප්‍රශ්න විදිහට මම අහන්න කැමතියි ඔබතුමාගෙන් කොහොමද මේ නව නිර්මාණයකට නවෝත්පාදනයකට නිවැරදි අඩිතාලමක් ගන්න හැමෝම කැමති වෙන්න පුළුවන් මේ වැඩේට හැමෝම කැමති අලුත් දෙයක් හොයාගෙන මේ සමහරක් අය කරා ජනතාව අතරට යෑම ආරමුණින් මේ කියන්නේ ගොඩක් අර අපේ නංගිල මලිලා පවා කැමති දැන් අලුත් දෙයක් හොයාගත්තාම පස්සේ ගොඩක් කෙනෙක් පිළිගැනීමක් තියෙනවා මෙයා තමයි මේක හොයාගත්තේ එහෙම එහෙම නව සොයා ගැනීම කරන්න හීන දකින අපේ පොඩි නංගිල මල්ලිලට ඒ වගේම වැඩ හිටියන්ට අපි කියමු කොහොමද මේකට නිවැරදි අඩිතාලමක් යොදාගන්නේ අපි ඔව් දැන් අපි හැමෝම කැමති යම් යම් දේවල් ගැන කුතුහලයක් තියෙනවා අපිට ඉතින් ඒ කුතුහලය ඔස්සේ සමහර හොයාගෙන යන අය යම් යම් අලුත් දේවල් හොයා ගන්නවා මෙන්න මේ අලුත් දේවල් හොයාගත්තට පස්සේ අපි හරිම ආසයි ප්‍රසිද්ධ වෙන්න මොකද අපේ ලංකාවේ කියන ලෝකේ හැමෝම කැමති ප්‍රසිද්ධ වෙන්න. මෙන්න මේ ප්‍රසිද්ධිය ඔස්සේ හඹා යනකොට පොඩ්ඩක් පාර වර්ධිනවා. ඒක නිසා තමයි අපේ සමහර නව නිපැයුමක්ද නැද්ද කියලා තහවුරු කරගන්නත් ඉස්සෙල්ලා මාධ්‍යයට ගිහිල්ලා සමහර වෙලාවට ප්‍රශ්න ඇති කරගන්නේ. නමුත් නව නිපැයුමක් හෝ නව නිර්මාණයක් පිළිබඳ අදහසක් පහළ වුණොත් ඒ පිළිබඳ ඔබ දීර්ඝ හැදෑරීමක් කළ යුතුමයි. මොකද මේ අදහස ලෝකේ ඔබට පමණක් නෙවෙයි එන්නේ. සාමාන්‍යයෙන් කියවනක් තියෙනවා යම් කිසි දෙයක් පිළිබඳ අදහසක් ලෝකේ දහසකට වැඩි දෙනෙකුට එක වතාවකට ලැබෙන්න පුළුවන් කියලා. මොකද හැමෝම ප්‍රශ්න විසඳීමට නැත්නම් ඒවා ගැන කුතුහලයෙන් බලන කොට්ටාසයක් ඉන්නේ. අන්න ඒ වගේම මීට පෙරත් ඒ ප්‍රශ්නය පිළිබඳ මීට පෙර හදාරන සමහර විට ඒ පිළිබඳ පිළිතුරක් හෝ නව නිර්මාණයක් කරලා ලෝකෙ කොහේ හරි තියෙන පුළුවන්. මෙන්න මේ නිසා අපි නව නිර්මාණයක් කිරීමට පෙර අපිට ලැබෙන අදහස මීට පෙර කවුරු හරි කරලා තියෙනවද? ඒ පිළිබඳ පේටන් බලපත්‍රයක් ලබාගෙන තියෙනවද? ඒ වගේ විශ්ලේෂණයක් කළ යුතුමයි. ඉතින් ඒකට ඇත්තම අන්තර්ජාලය ඉතාමත් පහසුවෙන් පහසුකම් සලසා තිබෙනවා අන්තර්ජාලයේ තිබෙනවා අපිට අපි නැවතත් කතා කරන Google කිරීම හරහා keywords කීපයක් ලබා දීමෙන් ඔබට බලා ගන්න පුළුවන් ඒ වගේ නිර්මාණයක් කරලා තියෙනවද කියලා. එහෙම කරලා තියෙනවා නම් ඒකට patent බලපත්‍රයක් ලබා තිබෙනවද කියලාත් Google එකේම තියෙනවා
පේටන්ට් බලපත්‍ර සොයා ගැනීමේ වෙබ් අඩවියක් ඒක හරහා ගිහිල්ලා ඔබට පේටන්ට් කරලා තියෙනවද කියලා හොයා ගන්න පුළුවන්. අන්න ඒ වගේ ඒවෙන් සමාන පේටන්ට් බලපත්‍ර වගේ එනවා. ඒවත් එක්ක ඊට පස්සේ ඔබ ඒකට වෙනස් දෙයක් හදලා තියෙනවනම් ඊට පස්සේ ඔබ ඒකේ හදන්න ඕනේ ප්‍රොටෝටයිප් එකක් නැත්නම් ආකෘතියක්. ඒ ආකෘතිය හරහා ඔබ දන්නවා ඒක වැඩ කරනවද නැද්ද කියලා. ඒ අනුව ඔබගේ අයිතිය තහවුරු කරගන්න එක්ක ඔබ පේටන්ට් බලපත්‍රයක් ලබා ගත යුතුයි නැත්නම් ඔබට එය ට්‍රේඩ්මාක් එකක් හෝ ඉන්වෙන්ෂන් එකක් විදිහට රෙජිස්ටර් කරගන්න පුළුවන්. ඒක තමයි කළ යුතු ක්‍රියාපටිපාටිය. නමුත් අපේ රටේ සමහර වෙලාවට යමක් හොයාගත්තට පස්සේ මුලින්ම මාධ්‍යයට ගිහිල්ලා කතා කරනවා ඊට පස්සේ ඒක අපතේ යන වෙලා සමහරලාට වෙන කෙනෙක් ඒ අදහසම අරගෙන පේටන්ට් බලපත්‍රයක් පවා ලබා ගන්න පුළුවන්. අනිවාර්යයෙන් මේ කතාව අතරතුරදී මට ප්‍රධාන ප්‍රශ්න දෙකක් පැන නැගුණා. මෙතනම කතා කරමුනේ මේ පේටන් බලපත්‍රයක් කියන්නේ මොකක්ද කියලා. පේටන් බලපත්‍රයක් කියන්නේ යම් කිසි නිර්මාණයක අයිතිය, බුද්ධිමය දේපල අයිතිය තමන් ඒ නිර්මාණකරුවාට තහවුරු කිරීමේ එකම සහතිකය. ලෝකයේ තියෙන එකම සහතිකය. නමුත් දැන් ලංකාව ගත්තොත් හැම රටකටම මේ පේටන් බලපත්‍ර තියෙනවා. ලංකාවේ පේටන් බලපත්‍ර තියෙනවා. ඇමරිකාව, බ්‍රිතාන්‍ය, චීනය ඒ වගේ හැම රටකටම තමන්ට ආවේනික පේටන්ට් කාර්යාලයක් තියෙනවා. ඊළඟට අපි පේටන්ට් කාර්යාලයේදී අපි කරන්නේ මේ රට තුල දැනට මෙවැනි නිර්මාණයක් මීට පෙර සිදු කර නැහැ කියන තහවුරු කිරීම සහ මේ නිර්මාණයේ අයිතිය මේ පුද්ගලයාට දෙනවයි කියන සහතිකය තමයි මේ පේටන්ට් බලපත්‍රයෙන් දෙන්නේ. එතකොට ඊට පස්සේ මේක ඊට වඩා ලෝකය කරා ගෙනිච්චොත් ලෝකයටම බලපවත්වන පරිදි පේටන්ට් බලපත්‍ර ලබා දෙන්න පුළුවන් ඇමරිකාව, බ්‍රිතාන්‍ය වගේ රටවල ඒවයින් පේටන්ට් බලපත්‍ර ගන්න පුළුවන්. ඉතින් පේටන්ට් බලපත්‍රයක් ලබා ගැනීම කියන්නේ තමන්ට ඒ නිර්මාණයේ අයිතිය තහවුරු කර ගැනීම. අනිවාර්යයෙන්ම ඉතින් ඔන්න ඔය ආකාරයෙන් තමයි පේටන්ට් බලපත්‍ර සම්බන්ධයෙන් කතාව. අපි සූදානම් කෙටි විරාමයකට යන්න. විරාමයෙන් අනතුරුව නැවතත් සම්බන්ධ වෙමු. විරාමයෙන් අනතුරුව නැවතත් ආචාර්ය පියල් ආර්යනන්ද මහත්මයා සමගයි. අපි විරාමයට පෙර නැවතු එක ප්‍රශ්නයක් අහලා ඊළඟ ප්‍රශ්නය අහන්න තමයි ලෑස්ති වෙන්නේ අතුරු ප්‍රශ්නයක් විදිහට. දැන් අපි ගොඩාක් මේ ප්‍රදර්ශන වලදී දකිනවා ප්‍රදර්ශන භාණ්ඩ විදිහට ආකෘති තියලා තියෙනවා. නමුත් අපි වෙළඳපළට ගියපුවාම එවැනි නවෝත්පාදනයක් තියෙනවා කියලා අහන්න හෝ දකින්න හෝ ලැබෙන්නේ නැහැ. නමුත් ප්‍රදර්ශනයකට ගියපුවාම අපිට ගොඩාක් දේවල් දකින්න ලැබෙනවා. තරුණ තරුණියන් නවෝත්පාදනය කරලා තියෙනවා, නව නිර්මාණ කරලා තියෙනවා. මේකට හේතුව මොකක්ද? ඒ කියන්නේ ඒ අයට උදව් කරන්න කට්ටිය නැද්ද? එහෙම නැත්නම් මොකක්ද ඇත්තටම මේකට හේතුව වෙලා තියෙන්නේ? ඔය ඇත්තටම අපි දකිනවා සාමාන්‍යයෙන් ජාතික නවෝත්පාදකයන්ගේ ප්‍රදර්ශනවල සහ සැක්නිමැවුම් ප්‍රදර්ශනව නැත්නම් ඊටත් වඩා වෙනත් ප්‍රදර්ශනවලදී නව නිර්මාණකරුවන් මේ 100ක් 200ක් 300ක් 400කටත් වැඩි ප්‍රමාණයක් තමන්ගේ නව නිර්මාණ විවිධාකාර අන්දමින් ඉදිරිපත් කරනවා. ඒ වගේමයි පිට රටවල තියෙන ස්විස්තරලන්තයේ ජිනීවාවල තියෙන නැත්නම් වෙන රටවල්වල තියෙන නවෝත්පාදන ප්‍රදර්ශන සහ තරඟාවලි සඳහා අපේ නවෝත්පාදකයන් නිර්මාණ ඉදිරිපත් කරලා ඔවුන් ජයග්‍රහණ පවා ලබා ගන්නවා. නමුත් ඊළඟ ප්‍රශ්නය වෙන්නේ මෙන්න මේ නවෝත්පාදනයන් වලට ඊට පස්සේ මොකද වෙන්නේ කියන්නේ. හැමෝටම තියෙන ප්‍රශ්නය. ඔක මටත් තියෙන ප්‍රශ්නයක්, හැමෝටම තියෙන ප්‍රශ්නයක්. ඒක වෙන්නේ ඇත්තටම සමහර වෙලාවට අපේ නවෝත්පාදනයන් නැත්නම් අපි ඔතෙන් කියන නව නිර්මාණ නැත්නම් නවෝත්පාදනයන් වලට වඩා නව නිර්මාණ තමන්ගේ නව නිර්මාණය සඳහා සමහර වෙලාවට ත්‍යාගයක් සාතිකයක් ලබා ගැනීම සඳහා පමණක් ඉදිරිපත් කරන නව නිර්මාණ පවා තියෙනවා. ඊට අමතරව සමහර නව නිර්මාණ තියෙනවා එතනින් එහාට ඒ නව නිර්මාණය වෙළඳපළට ගෙන යාමේ අපහසුතාව තියෙනවා. ඒ මොකද සමහර නව නිර්මාණ තියෙනවා එතනින් එහාට ගෙන යන්න ප්‍රායෝගික නැහැ. ඒ ප්‍රායෝගිකත්වයේ නැතිවීම නිසා සහ වෙළඳපළට ඒක අනුගත කිරීමට ඇති අපහසුව නිසා නව නිර්මාණ බොහොමයක් නව නිර්මාණ අවධියේදීම මිය යනවා. මම අර නවෝත්පාදනයක් ගැන කතා කරද්දී නව නිර්මාණයක් නවෝත්පාදනයක් වීමේදී අපිට ඇත්තටම බලන්න ඕන වෙළඳපොළ අවශ්‍යතාවයක් නැත්නම් වෙළඳපොළේ හෝ සමාජයේ තිබෙන ප්‍රශ්නයක් විසඳන්න පුළුවන් නවෝත්පාදනයක් කරන්න. අන්න එතන තමයි නවෝත්පාදනයේ සාර්ථකත්වයේ රඳා පවතින්නේ. මොකද සමාජයේ දැනට තිබෙන ප්‍රශ්නයක් විසඳීම මගින් තමයි මේ නවෝත්පාදනයේ තිරසරභාවය රඳා පවත්න
තහවුරු කර ගන්න පුළුවන් නැත්නම් අපිට නවෝත්පාදනයක් කරන්න පුළුවන් නව නිර්මාණයක් කරන්න පුළුවන් ඒක ව්‍යවසායකත්වයක් දක්වාගෙන ගියේ නැත්නම් ඒක උපන් ගේම මෙය දෙනවා ගොඩක් නවෝත්පාදනයන් නව නිර්මාණයන් වලට වෙලා තියෙන්නේ ඒකයි ඒක තමයි එහෙනම් ඒ කතාව සම්බන්ධයෙන් කතා කරොත් කතා කරන්න තියෙන්නේ මේ දැන් ඔබතුමා කතා කරපු විදිහට අපිට තේරෙන දේ තමයි නවෝත්පාදනය සහ නව නිර්මාණය කියන එක අතර වෙනසක් තියෙනවා කියලා තේරෙනවා මොකද්ද මේ වෙනස මේ දැන් ලොකු වෙනසක් තියෙනවා ඒ කියන්නේ නව නිර්මාණයක් සහ නවෝත්පාදනයක් අතර ඔය ඇත්තටම නවෝත්පාදනයක් සහ නව නිර්මාණයක් අතර විශාල වෙනසක් තියෙනවා අපි නව නිර්මාණයක් කියන දෙයක් කරන්නේ පවතින දෙයකට වැඩි දියුණු කිරීමක් හෝ අලුතෙන් යමක් සොයා ගැනීමක් එතෙන්දී අපිට අපේ තිබෙන අදහසක් අනුව හෝ අපි දකින යම්කිසි අඩුපාඩුකමක් සමාජයේ හෝ යම්කිසි උපකරණයක නැත්නම් නිෂ්පාදනයක දකින අඩුපාඩුකමක් වැඩි දියුණු කිරීමක් තමයි එතෙන්දී කරන්නේ එතෙන්දී අපි ලාභය ඉපයීම ප්‍රරමාර්ථය කරගන්නේ නැහැ එතෙන්දී වෙන්නේ අපේ කරන නව නිර්මාණයේ එලිදැක්වීම තමයි මෙතෙන්දී නව නිර්මාණයක් වශයෙන් වෙන්නේ නවෝත්පාදනයක් නැත්නම් ඉන්වෙන්ෂන් එකක් කියන්නේ මෙන්න මේ නව නිර්මාණයක් අලුත් අදහසක් ලාභ ඉපයීමේ පරමාර්ථය උදෙසා සමාජයට ඉදිරිපත් කිරීම මෙහිදී පවතින ප්‍රශ්නයකට ඉතා හොඳ පිළිතුරක් ලබා දෙනවා ඊළඟට පවතින ප්‍රශ්නයක් වැඩිදි විසඳීම නැත්නම් තිබෙන තත්වයකද ගුණාත්මක භාවයේ වැඩි දියුණු කරලා සමාජයට ඉදිරිපත් කිරීම ඒ වගේම මේ නිෂ්පාදනයට නැත්නම් මේ සේවාවට අදාළ හවුල්කාර පාර්ශවයන් ඉන්නවා මේ හැම පාර්ශවයන්ටම ලාභදායි ආයෝජනයක් සහ ලාභයක් ලැබීමේ පරමාර්ථය සහිතව තමයි මේ නවෝත්පාදනයක් ඉන්වෙන්ෂන් එකක් වෙළඳපොළට ඉදිරිපත් කරන්නේ නමුත් නව නිර්මාණයක් එසේ ලාභ ලැබීමේ අරමුණක් අත්‍යවශ්‍යම නෑ උන් ඕක තමයි වෙනස තියෙන්නේ මා තියෙන වෙනස දැන් මේ නවෝත්පාදන නව නිර්මාණ සිදු කරන බොහෝ පිරිස් ලංකාව තුළ සිටිනවා ඒ අතර ආධුනිකයන් සිටිනවා මේ 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 ශිෂ්‍යරයට පැමිණියා විතරයි සමානක් වෙලාවට තමාගේ ආකෘතිය හදලා ප්‍රදර්ශනයකට දැම්ම විතරයි ඒ වගේ ආධුනිකයන් ඉන්න පුළුවන් මේ ආධුනිකයන්ට අර අපි කලින් කතා කරපු ප්‍රශ්න හැටියට කොහොමද ලැබෙන උදව්ව කොහොමද ලැබෙන සහයෝගය කියන්නේ එහෙම සහයෝගය ගන්න රට තුල පවතින ක්‍රමවේදය මොකක්ද අපේ මෙහෙමයි ඇත්තටම අපේ ආධුනික සහ ප්‍රවීණ නව නිර්මාණකරුවන් හැමෝම ඒකරාශී වෙනවා නවෝත්පාදකයන්ගේ කොමිෂන් සභාව නැත්නම් නව නිර්මාණකරුවන්ගේ කොමිෂන් සභාව ශ්‍රී ලංකා ඉන්වෙන්ටර්ස් කොමිෂන් කියන ආයතනය හරහා ඕන්න ඒකරාශී වෙනවා ඔවුන්ට එතනට ගිහිල්ලා තමන්ගේ නව නිර්මාණය පිළිබඳව දැනුම ලබා ගන්න පුළුවන් ඒක පේටන්ට් බලපත්‍රයක් කරාගෙන යන්න පුළුවන්ද කියලා හොයා ගන්න පුළුවන් ඒ වගේමයි එතනට ඒකරාශී වෙනවා අපේ මෙතන ඔන්ටර්ප්‍රනර්ස්ලා නැත්නම් ව්‍යවසායකයන් සහ ඉන්වෙස්ටර්ස්ලා අන්න ඒ ඉන්වෙස්ටර්ස්ලා හරහා තමන්ගේ නව නිර්මාණය වෙළඳපොළට දෙන්න පුළුවන් හොඳ නව නිර්මාණයක් නම් සමහර වෙලාවට මේ ඉන්වෙස්ටර්ස්ලා නැත්නම් ආයෝජකයෝ මේ පිළිබඳ මේක ආයෝජනයක් කරලා ඒවුන් ඒක වැඩි දියුණු කරනවා නමුත් මෙතන වෙලා තියෙන්නේ අපේ රටේ බොහෝ වෙලාවට නව නිර්මාණකරුවන් හිතනවා මේක තමයි ලෝකේ හොඳම නිර්මාණය කියලා නමුත් ඒහා සමාන නිර්මාණ ලෝකේ ගොඩාක් වෙලා තියෙනවා මේ නිසා තමන්ගේ නිර්මාණය වෙළඳපොළට ගෙන යාමේ සාර්ථකත්වයක් හැකියාවක් නැති වෙන්න පුළුවන් ඒක තමයි ප්‍රධානම ප්‍රශ්නේ කියන්නේ දැන් නව නිපැයුමක් හෝ නවෝත්පාදනයක් ගත්තාම පස්සේ මේක හැමෝටම කරන්න පුළුවන් දෙයක්ද ඒ කියන්නේ මේකට නිසි අධ්‍යාපනයක් කොහෙන් හරි ගන්න ඕනේ ද අනිවාර්යෙන්ම දැන් අපි ගත්තොත් එහෙම දැන් අර කලින් කිව්වා වගේ මේ අපි නාඳුනන සතෙක් මේ සර්පෙක් හොයාගන්න ඕනේ මොනසේ සමරක් කළාට අපි මේ පාර යද්දී පෑගෙන සර්පෙක් සාම හඳුනාගෙන නැති වෙන්න පුළුවන් ඒක දැන් සාමාන්‍ය පුද්ගලෙක්ට වුණත් ඒ අවස්ථාව මුණ ගැහෙන්න පුළුවන් නේ දැන් නව නිර්මාණයක් ඒ කියන්නේ අපේ තියෙන දැනුම භාවිතා කරලා අපේ තියෙන හැකියාව අත්දැකීම පාවිච්චි කරලා නව නිර්මාණ කරද්දී කොහොමද මේ දැනුම පාවිච්චි කරන්නේ එහෙම දැනුමක් තියෙන්න ඕනේ දෙහෙම නැත්තම් සමහරක් අය අපේ සෞන්දර්ය විෂයන් වලත් කියන්නේ තමන්ට දැනෙන විදිහට දැන් ගීතයක් ගත්තා දැනෙන විදිහට ගායනා කරන අය ඉන්නවා ඒ සංගීතය හරියට හදාරලා ගායනා කරන පිරිසක් ඉන්නවා ඒ වගේ මේකටත් අවශ්‍යද එහෙම මේ කියන්නේ ඒක ඇඟේම තියෙන පිරිසක් ඉන්නවද ඇත්තටම නවෝත්පාදනය නැත්තම් නව නිර්මාණකරණය ඇඟේම තියෙන පිරිසක් ඉන්නවා ඉන්නවා ඒ කියන්නේ
පොඩිම කාලේ ඉඳලා අපිට අඳුර ගන්න පුළුවන් ඒගොල්ලෝ අපි කියමු ලෙගෝ ටිකක් නැත්නම් මැටි වලින් උනත් ඒගොල්ලෝ නව නිර්මාණයක් මොකක් හරි නිර්මාණයක් කරලා ඒගොල්ලෝ ඒක සකසලා හදනවා. ඒ කියන්නේ ඉදිරිපත් කරනවා කාට හරි ඉදිරිපත් කරනවා. කොහට ඉදිරිපත් කරනවද නැති උනත් ඒක හදනවා. හදනවා. ඒ නිර්මාණශීලීත්වය දරුවන්ගේ තියෙන. ඇත්තටම ඕනම දරුවෙක්ගේ අපි අපි අධ්‍යාපන මනෝවිද්‍යාව හදාරනකොට කියනවා අවුරුදු 1 ඉඳලා අවුරුදු 4 වගේ වෙනකොට මේ දරුවන්ගේ මොළයේ වර්ධනය වීම සීග්‍රේන් මේ නියුරෝන සම්බන්ධතාවය ඇති තියෙනකොට මේ දරුවාගේ නිර්මාණශීලීත්වය ඉතා වැඩි කියලා. අපි ඉස්කෝලේ යන්න ගියාට පස්සේ තමයි අපේ නිර්මාණශීලීත්වය මොට වෙන්නේ ඇත්තටම අපේ දරුවන්ගේ. ඉතින් හැමෝටම තියෙන මෙන්න මේ නිර්මාණශීලීත්වයක් කොහේ හරි තියෙනවා. ඒක ඔප්නංවා ගැනීම තමයි ඇත්තරම අධ්‍යාපනය තුළින් විය යුත්තේ. නමුත් අවසනාවට ඒ සිද්ධ වෙන්නේ නැහැ මොකද අධ්‍යාපනයේ තියෙන තරංගය නිසා. නමුත් අපිට මේක එක පැත්තකින් පුළුවන් නිර්මාණශීලීත්වය ඔප්නංවන්න. අනිත් එක තමයි සහජ හැකියාවන් වලිනුත් තියෙනවා. සහජයෙන්ම ළමයි නිර්මාණශීලී වෙන අවස්ථා තියෙනවා. ඉතින් අපි ඔබ කිව්වා වගේ අර අපි ඩිස්කවරි එකක් කරනවා නම් අන්න එතෙන්දී අපිට තියෙනවා පොඩි ගැටලුවක්. මොකද අපි ඔබ අහලා ඇති කියමනා මැණික් ගලේ පය හැපුණට කණ ඇහිඳලා ගනීද කියලා. ඒකට අපි පාරේ ගමන් කරනවා නැත්නම් අපි රත්නපුර පැත්තේ යනවා වගේම ඔය ඔක්කම් පිටියේ පැත්තේ යනකොට අපි යනකොට සමහරට පාරායිනේ මැණික් ගල් තියෙන්න පුළුවන්. අනිවාර්යයෙන්. නමුත් අපි හඳුනාගන්නේ නැහැ මොකද අපි ඒ පිළිබඳ දැනීමක් නැති නිසා. ඉතින් අර සර්පයෝ ගැන වුණත් සත්තු ගැන වුණත් ඒ වගේ වුණත් අපේ මොකක් හරි කුතුහලයක් නැත්නම් දැනීමක් තිබිය යුතුයි ඒක සාර්ථක කරගන්න. ඉතින් සාමාන්‍යයෙන් සමහර වෙලාවට අපි දන්නවා සමහර දරුවෝ උදාහරණ වශයෙන් ඒගොල්ලෝ අර උල්කාපාත කැබලි උල්කාෂ්ම කැබලි පවා සොයා ගැනීමේ හැකියාවක් තියෙනවා. නමුත් අපිට සාමාන්‍ය දැනුමට ඒක සාමාන්‍යයකට කරගන්න බෑ. අපි සමහරට මේ අපි දන්නවත් ඇති මේක මේ මේ දකින්නවත් ඇති උල්කාපාත කැබලි. නමුත් අපි දන්නේ. නමුත් සමහර අය ඉන්නවා ඒ පිළිබඳ හැදෑරීමක් කළා ඒ පිළිබඳ ඒ සාමාන්‍ය පාෂා ගලකින් උල්කාපාත කැබල්ලක් වෙන් කර ගැනීමේ හැකියාව අඳුනා ගන්න. එන්නේ වගේ ඩිස්කවරි සඳහා ඩිස්කවරි නැත්නම් යම්කිසි දෙයක් සොයා ගැනීම සඳහා හැදෑරීමක් අත්‍යවශ්‍යයි. මොකද ඒ හැදෑරීම හරහා තමයි දැනුම එන්නේ. ඒ හරහා තමයි ඒ වෙනස්කම් හඳුනා ගන්න පුළුවන්. නමුත් නව නිර්මාණ සහ නවෝත්පාදන කියන එක ගත්තොතින් ඒකට යම්කිසි පුහුණු කිරීමකුත් අවශ්‍යයි. මොකද අපි හැමෝටම නව නිර්මාණ කළ හැකි වුණාට ඒක විවිධාකාරාන්දමින් තමන්ට වාසිදායක වෙන විදිහට සහ ඒක වෙනදකට ඉදිරිපත් කිරීමට හැකියාව වෙනවද යම්කිසි දැනුමක් අවශ්‍යයි. ඊළඟට අපි කියනවා නවෝත්පාදනයන් ඉන්වෙන්ෂන්ස් ඕනම කෙනෙකුට කරන්න පුළුවන් කියලා. මොකද ඒ ඉන්වෙන්ෂන්ස් කිරීම තම තමන්ගේ නැනපමණින් සහ හැකියාව ඊළඟට තමන්ගේ නිර්මාණශීලීත්වය හරහා සාර්ථකත්වය ලබා ගන්න පුළුවන් දෙයක්. ඉතින් මේක ට්‍රේනින් එකෙන් සහ සහජ හැකියාවෙන් දෙකෙන්ම ලැබෙන දෙයක්. නමුත් ඒක තමන් ඒක ප්‍රගුණ කළ යුතුමයි සාර්ථකත්වයකට පැමිණීමට නම්. ඒ කියන්නේ දැන් ඇත්තටම ගත්තොත් එහෙම දැන් අපි සාමාන්‍යයෙන් මේ මේ එදිනදා ජීවිතය තුළදී අපි කරන විෂයන්ට අපි පන්ති වලට සහභාගී වෙනවා එහෙම දේවල් කරනවා. ඒ කියන්නේ දැන් නවෝත්පාදනය සම්බන්ධයෙන් කතා කරාමත් එහෙම දේවල් තියෙනවා. ඒ කියන්නේ පන්ති එහෙම තියෙනවා දුගන්න පන්ති එහෙම ඒ කියන්නේ සාම්ප්‍රදායික ක්‍රමවේදයක්. ඔව් දැන් මොන මේකට අකට අඩංගු වෙනවා. ලෝකයේ නම් තිබෙනවා නවෝත්පාදනයන් පිළිබඳ විවිධාකාර පාඨමාලා. ඉනොවේෂන් ට්‍රේනින්ග්ස් තියෙනවා. ඒවා තියෙනවා ඊළඟට ඩිප්ලෝමා ඒ වගේවත් තියෙනවා. නමුත් ලංකාවේ තවම නැහැ. මමත් සම එක්තරා ආයතනයක් සමඟ සම්බන්ධ වෙලා ඉන්නවා. ඔවුන්ගේ අදහසක් තිබෙනවා නවෝත්පාදනයන් ඉගැන්වීමට කොහොමද කියලා. මොකද නවෝත්පාදනයන් වල තියෙනවා විවිධාකාර න්‍යාය ධර්ම තියෙනවා. ඒ න්‍යාය ධර්මයන් නොදැනි නවෝත්පාදනයන් කිරීම සාර්ථක වෙන්නේ නැහැ. ඇත්තටම කියනවා නම් ඕක කොහෙදී හරි හිර වෙනවා. ඉතින් මෙන්න මේ නිසා අපි දරුවන්ට අපේ ව්‍යවසායකයන්ට හැමෝටම මේ නවෝත්පාදනයන් මොනවද කියලා උගන්වන්න ඕන. එතකොට තමයි මේක සාර්ථක වෙන්නේ. ඉතින් විවිධාකාර ආයතනවල තමන්ගේ නවෝත්පාදන නිලධාරීන්ට එයාලට උගන්වනවා තම තමන්ගේ ආයතන හරහා. නමුත් සාමාන්‍ය ජනතාවට ඒ වගේ තාම ලැබිලා නැහැ. අපේ විශ්වවිද්‍යාලවල පවා නවෝත්පාදනයන් සහ ව්‍යවසායකත්වය ගැන තවමත් දැඩිව උගන්වන්නේ නැහැ. මම හිතන්නේ මේක අවස්ථාවක් කර ගන්න ඕනේ. මේ වෙනස් වීමත් එක්ක මම හිතන්නේ
පාසල් වල සහ විශ්වවිද්‍යාල වල මේ පිළිබඳ වැඩි වැඩියෙන් ඉගැන්වීමෙන් අපේ මේ දරුවන්ගේ තියෙන සංගවිලා තියෙන දක්ෂතාවයන් නවෝත්පාදනයන් සහ නව නිර්මාණකරුවන් බවට පත් කිරීමට ඔවුන්ට හැකියාව ලැබෙනවා. ඔව් ඒ කතාවත් සමගින් අපි සූදානම් තවත් කෙටි විරාමයකට ලැබෙන්නට විරාමෙන් අනතුරුව අපි නැවත සාකච්ඡාවට ලැබෙමු. විරාමෙන් අනතුරුව නැවතත් ආචාර්ය පියල් ආර්යනන්ද මහත්මාත් සමගින් මින් අනතුරුව ඔබතුමාගෙන් දැනගන්න කැමතියි අපි දැන් නව නිර්මාණ සහ නවෝත්පාදන සම්බන්ධයෙන් කතා බහ කරන්න මේ අතර තියෙන වෙනස අපි කතා බහ කරා. නව නිර්මාණයක් නවෝත්පාදනයක් ඔබට පත් කර ගැනීම සඳහා ලංකාවේ තියෙන ඉඩකඩ මොන වගේද? එතරම් මං ඉස්සෙල්ලා සඳහන් කරා වගේ අපට විවිධාකාර තැන් වලින් උදව් ගන්න පුළුවන්. මේක මොකද අපිට තනියම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. නවෝත්පාදනයක් බවට පත් කරනකොට මේ නව නිර්මාණයක් පළවෙනියෙන්ම අපි බලන්න ඕන එකම දෙයක් තමයි මේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ නිර්මාණය සමාජයේ පවතින ප්‍රශ්නයකට හොඳ විසඳුමක් ලබා දෙනවාද කියලා. අන්න ඒ විසඳුම ලබා දෙනවා කියලා හොඳ සහතිකයක් Tamanට ලැබෙනවා නම් ඔබට පුළුවන් ව්‍යවසායකයෙක් නැත්නම් ආයෝජකයෙක් කරා ගිහිල්ලා ඔබේ නිර්මාණය ඔවුන්ට පැහැදිලි කරලා දෙන්න. මෙන්න මේකයි මම විසඳන්න යන ප්‍රශ්නය. මේක තමයි රටේ තියෙන ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මේ වගේ දෙයක් අඩුවක් තියෙනවා. මම මේ අඩුව පුරවන්න මෙන්න මේ දේ හැදුවා. මෙන්න මේ ක්‍රමය හැදුවා. අපි දන්නවා උදාහරණයක් විදිහට Uber කියන ටැක්සි සේවාව. Uber කියන ටැක්සි සේවාවට ලැබෙන්න පෙර ලෝකයේ තිබුණේ අපි කෝල් එකක් දීලා නැත්නම් අපි අත උස්සලා පාරේදී අත උස්සලා ත්‍රිවිල් එකක් නැත්නම් ටැක්සියක් කතා කරගන්න නැත්නම් දන්න කෙනෙකුට කියලා ඇවිල්ලා අපිව අරගෙන යන්න කියනවා. නමුත් මෙතන Uber කියන ටැක්සි සේවාවේ ඔවුන්ගේ නවෝත්පාදනය උනේ ටැක්සි අයිති නැති ටැක්සි සේවාවක් බවට පත් කරනවා. ඒ කියන්නේ Tamanට කිසිම ටැක්සියක් නැහැ Uber කියන සමාගමට. ඔවුන් ටැක්සි තිබෙන අය එකතු කරගත්තා. ඒ හරහා අන්තර්ජාලයේ ඇප් එකක් හැදුවා. ඒක හරහා පාරිභෝගිකයා සහ ටැක්සි ඩ්‍රයිවර් දෙදෙනා තමන්ගේ ආයතනය හරහා සම්බන්ධ කරගත්තා. මෙන්න මේක ලොකු පිම්මක් වුණා. මොකද අපිට පාරිභෝගිකයාගේ ලොකු අවශ්‍යතාවයක් තිබුණා තමන්ට අවශ්‍ය විදියට ටැක්සි සේවාවක් ලබා ගැනීම. ටැක්සි ඩ්‍රයිවර්ලට අවශ්‍යතාවයක් තිබුණා තමන්ට අවශ්‍ය විදියට සේවාදායකයන් හොයා ගැනීම. මේ ප්‍රශ්න දෙකටම එක උත්තරයක් ලැබුණා Uber කියන ටැක්සි සේවාව හරහා. මෙන්න මේ වගේ දේවල් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ වුණත් නවෝත්පාදකයන් ඉන්න ඉතාමත් හොඳ නවෝත්පාදකයන් ඉන්න ඔවුන් රටට අවශ්‍ය ඉතාමත් වැදගත් ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීලා තියෙනවා තාක්ෂණය හරහා. ඉතින් මෙතෙන්දී පළවෙනිම දේ තමයි තමන්ගේ නව නිර්මාණය නවෝත්පාදනයක් කරන්න නම් ඒ නමගේ නව නිර්මාණය පවතින ප්‍රශ්නයකට හොඳ විසඳුමක් පැහැදිලි විසඳුමක් ලබා දෙන්න ඕන. ඒ විසඳුම වෙන කෙනෙකුට කොපි කරන්නත් බැරි තරමට නම් වඩා හොඳයි. අන්න එතකොට අර ආයෝජකයන් තමා කරා ඇදිලා එනවා. එතකොට ආයෝජකයන් හා සාකච්ඡා කරලා ඉවරලා ඔබට වෙළඳපළට එක නිකුත් කරන්න පුළුවන්. එහෙම හැකියාවක් නැත්නම් ඔබට නවෝත්පාදකයන්ගේ කොමිසම හරහා පවා ඒ ආයෝජකයන් හරහා සම්බන්ධ විය හැකියි. ඉතින් ඒ වගේ තමයි තමන්ගේ නිර්මාණය නවෝත්පාදනයක් කරලා ඒක වෙළඳපළට ඉදිරිපත් කිරීමේ පහසුම මඟ. ඔබ අර වෙළඳපළ කියන වචනය සඳහන් කරපු නිසා මම කැමතියි දැනගන්න දැන් නවෝත්පාදනයක් කොහොමද නව නිර්මාණයක් නවෝත්පාදනයක් බවට පත් කරලා නවෝත්පාදනයක් කොහොමද වෙළඳපළට අපි නිකුත් කරන්නේ? ඒකට නිසි ක්‍රියාදාමයක් තියෙනවද? කොහොමද ඒ ක්‍රියාදාමය සිද්ධ වෙන්නේ? ඔව් දැන් අපි නවෝත්පාදනයක් නව නිර්මාණයක් නවෝත්පාදනයක් බවට පත් කරානේ. එතකොට නවෝත්පාදනයක් බවට පත් කරනකොට එතන අපි නවෝත්පාදනයක් කිරීමේදී අපි සැලකිය යුතු කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි මේක දැන් පවතින ප්‍රශ්නයකට විසඳුමක් දෙනවද කියලා. ඒක එක ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙන්නේ නැත්නම් ඒ නවෝත්පාදනයෙන් වැඩක් නැහැ. මොකද ඒක තවත් නිකන් නව නිර්මාණයක් කරනවා. ඊළඟට මේක වෙළඳපළට නිකුත් කරාට පස්සේ ඒක වයබල් නැත්නම් ඒක පැවැත්මක් තියෙනවද කියන එක අපි බලන්න. ඒ කියන්නේ එකපාරකට සාමාන්‍යයෙන් නිෂ්පාදනයක් කරාට පස්සේ සමහර නිෂ්පාදන තියෙනවා වෙළඳපළට ආවට පස්සේ එකපාරයි ඒ නිෂ්පාදනය වෙළඳපළේ දකින්න පුළුවන් ඒයින් පස්සේ. අනිවාර්යයෙන්. ඊළඟට අපේ තාක්ෂණික ශක්්‍යතාවය නැත්නම් ටෙක්නිකල් ෆීසිබිලිටි කියන එක අපි බලන්න ඕනේ.
අපි හදනවා ලෝකේ හොඳම සෙල්ෆෝන් එක. හොඳම සෙල්ෆෝන් එක හදනවා ඒ හොඳම සෙල්ෆෝන් එකේ මිල ඩොලර් ලක්ෂයයි. එතකොට කවුද ගන්නෙ? ගන්න ඉන්නේ බොහොම අතලොස්සක් ඉඳීවි. නමුත් ඒක වෙළඳපොළට යෝග්‍ය නැහැ. ඉතින් අපි මෙතන බලන්න ඕන මෙන්න මේ වෙළඳපොළ යෝග්‍යතාවය විසඳන ප්‍රශ්නයේ පරිමාණය සහ තාක්ෂණික යෝග්‍යතා තාක්ෂණික හැකියාව. මෙන්න මේ තුනම එකතු කරලා තමයි හොඳ නව උත්පාදනයක් වෙළඳපොළට එකතු කරන්න පුළුවන්. කොහමද දැන් ඔබතුමා ඒකතාවෙන් තව තැනකට මම එන්න කැමතියි මේ තාක්ෂණය සම්බන්ධයෙන් කතා බහ කළානේ. තාක්ෂණය එන්න එන්නම වැඩි දියුණු වෙන තත්ත්වයක් තියෙනවා. මේ තාක්ෂණය වැඩි දියුණුවත් එක්ක නවෝත්පාදන වලට මේ තාක්ෂණය ගොඩක් භාවිත කරනවා දැකලා තියෙනවා. ඒ කියන්නේ ගොඩක් අත්දැකීම් තියෙන පිරිස. මොකද ඒගොල්ලෝ නිතරම මේ පිළිබඳව මේ මේ ඌමනාවක් උනන්දුවකින් ඉන්න. ඒතකොට ඒගොල්ලන් නිතරම පණිවිඩෙනවා මෙහෙම මෙන්න මෙම් තාක්ෂණයක දිනුවක් වුණා මෙන්න මෙම් තාක්ෂණයක දිනුවක් වුණා. ඒතකොට ඒගොල්ලෝ ළඟම ආපු තාක්ෂණය තමයි පාවිච්චි කරමින් ඒගොල්ලන්ගේ නවෝත්පාදන සිද්ධ කරන්නේ. නව නිර්මාණ සිද්ධ කරන්නේ. දැන් මේ ආධුනික ක්ෂේත්‍රයට එනකොට සමහරක් වෙලාවට අවුරුදු දෙක තුන යාලගේ අත්දැකීම් එක්ක මේ රිසර්ච් එක කරලා එනකොට සමහරක් වෙලාවට තාක්ෂණය ඉතා දිගු ගමනක් ගිහිලා තියෙන පුළුවන්. මේ තාක්ෂණික දැනුම මොන වගේ වටිනවද ඇත්තටම නව නිර්මාණ කරන්නෙක්ට? ඇත්තටම ඒක තමයි ලංකාවේ සහ වෙන රටවල් වල අධ්‍යාපනයේ තියෙන වෙනස. අපි දන්නවා ලංකාවේ අධ්‍යාපන රටාව තවමත් සාම්ප්‍රදායික රටාවෙන් මිදිලා නැහැ. ඉතින් අපි ගත්තොත් ෆින්ලන්තය ජපානය ඇමරිකාව ඔස්ට්‍රේලියාව වගේ රටවල් ගත්තොත් ඒ රටවල් වල අධ්‍යාපන රටාව බොහෝ දුරට විද්‍යාව තාක්ෂණය ඉංජිනේරු විද්‍යාව රොබෝටික්ස් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වගේ දේවල් එක්ක බැඳිලා තියෙනවා. සාමාන්‍යයෙන් අවුරුදු 10 ඉඳලාම ළමයි ඉගෙන ගන්නේ රොබෝටික්ස් ඉගෙන ගන්නවා, ඒවා ප්‍රෝග්‍රෑමින් ඉගෙන ගන්නවා, කෝඩින් ඉගෙන ගන්නවා. තාමත් ලංකාවේ අධ්‍යාපන රටාව එතෙන්ට ගිහිල්ලා නැහැ. ඒක නිසා තමයි අපි STEM අධ්‍යාපනය කියන දේ ප්‍රචලිත කරන්න මේ තා මෙච්චර කාල වෙහෙසෙන්නේ. මොකද ඒකෙන් වෙන්නේ ළමයින්ගේ විද්‍යාත්මක සාක්ෂරතාවය වැඩි වෙනවා. අපේ ලංකාවේ සාක්ෂරතාවය 96යි ගණක් කියනවා කියලා කියනවා. නමුත් විද්‍යාත්මක සාක්ෂරතාවය තියෙන 30කටත් වඩා අඩු ප්‍රමාණයක්. එතකොට ඒක නිසා තමයි අපේ මිනිස්සු විවිධාකාර මිත්‍යා මත පස්සේ දුවන්නේ. ඉතින් අපි ඒ ගැන කතා නොකරත් මෙන්න මේ තාක්ෂණික අවශ්‍යතාවය අපේ රටේ අධ්‍යාපනයට අත්‍යවශ්‍යයි. ඒ වගේම අපි හිතමු ඔබට තාක්ෂණික දැනුමක් නැති වුණත් ඔබ යම්කිසි නවෝත්පාදනයක් ඔබ සතුව තිබෙනවා, තාක්ෂණය අවශ්‍යයි. අන්න එතෙන්දි තමයි ඔබට වැදගත් වෙන්නේ networking, teamwork, resource utilization කියන එක. මොකද එතන අපි අපේ රටේ ඉන්න ඉතාමත් දක්ෂ තාක්ෂණිකවේදීන් ඔබට ඔවුන්ගේ උදව්ව අරගෙන ඔබට හදා ගන්න පුළුවන් කුඩා කණ්ඩායම. අන්නේ කුඩා කණ්ඩායම හරහා ඔබේ තාක්ෂණය ඉතාමත් හොඳට වෙළඳපොළ ගෙනියන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඔබට නොමැති දැනුම අනුන්ගෙන් ලබාගෙන ඒ වුණට ඒගොල්ලන්ට නැති දැනුම ඔබෙන් ලබාගෙන කණ්ඩායමක් විදියට ඉහළට යන්න පුළුවන්. මෙන්න මේක තමයි වෙන්න ඕන. අනිවාර්යෙන්ම ඇත්තටම මේ කියන්නේ මේ කතාවේ අමුතුම ගලාගෙන යෑමක් තියෙන දැන් ඔතනින් මම තවතකට එන්න කැමතියි. දැන් අපි ගලාගෙන යෑමෙන් ආව ඇත්තටම මෙතුමාගේ කතාව මටත් අහන් ඉන්න හරි ආසයි. මේ දැන් ටීම් වර්ක් ගැන කතා කරන්නේ මේ සාමූහික වැඩ කටයුතු කිරීම. දැන් මේ ගැන කතා කරද්දී මේ ඇත්තටම කියන්නේ තනියම මේ වගේ දෙයක් කරනකොට සාමූහිකව කරන එක සාර්ථකයිද? එහෙම අනිවාර්යෙන්ම. අහහ අපි උදාහරණයක් විදිහට ගත්තොත් නව නිර්මාණයක් කරද්දී දැන් මම දැන් මට තියෙනවා අදහසක් යම්කිසි ඇප් එකක් හදන්න. මට ඇත්තටම අදහසක් තියෙනවා ඒ ඇප් එක හදන්න. මට ඒ ඇප් එක හදාගන්න කෙනෙක් නැහැ. මට මොකද මට ඒ තාක්ෂණික දැනුම නැහැ. මට ඇප් එකක් ලිවීමේ කෝඩ් එකක් ලිවීමේ දැනුම නැහැ. මම මගේ මිතුරෙකුට කියනවා මෙන්න මේ කෝඩ් එක ලියලා මේ ඇප් එක හදමු කියලා. එතකොට ඔහු සතුව ඒ දැනුම තියෙනවා. ඊළඟට අපිට ඒ අපි දෙන්නටම නැහැ මූල්‍යමය හැකියාවක් සමහරවිට. ෆයිනෑන්ෂල් නොලෙජ් එක නැහැ. අපි එතකොට අපේ දන්න ෆයිනෑන්ස් නැත්නම් ඇකවුන්ටිං කරපු කෙනෙක් සම්බන්ධ කරගෙන අපි ඒක සම්බන්ධ කොස්ටිං එක කළා. ඒකට කොස්ටිං මොඩල් එකක් හදනවා. ඊළඟට වෙළඳපොළට ඉදිරිපත් කරන්නේ කොහොමද කියලා ඒ විදිහට කරනවා. ඊළඟට මාකටිං හැකියාව තියෙන තව එක්කෙනෙක් එකතු කරගන්නවා. අන්න එහෙම තමයි අපි එක එක පැතිකඩවල් වලින් දැනුම රාශියක් එකතු කරගෙන මේක සාර්ථකත්වයෙන් කිසිම කෙනෙක් කිසිම නවෝත්පාදකයෙක් තනියම ගිහිල්ලා නැහැ. ඒ කියන්නේ ඉස්සර හිටපු නවෝත්පාදකයන් අපි එඩිසන්, ටෙස්ලා ඒ වගේ කට්ටිය ගත්තොත් ඔවුන් තනියම ගමනක් ගිහින් තියෙනවා. මොකද ඔවුන්ට ඒ ගමන යන්න පුළුවන් හැකියාව ඒ කාලේ තිබුණා. නමුත් නව ලෝකයේ තනියම ගමනක් යන්න බෑ. There's no lone genius කියලා කියන්නේ ඒකයි.
අනිවාර්යෙන් අර ඔබතුමන් පේටන් බලපත්‍ර සම්බන්ධයෙන් සඳහන් කරපු තැනදී දැන් පේටන් බලපත්‍රයක් හැම නිර්මාණයකටම ගන්න පුළුවන්ද සමහරට දැනගන්න ඕනේ يعني පේටන් බලපත්‍රය ඉල්ලුම් කරයින් පස්සේ ඒ බලපත්‍රය එන්න යන කාලය සම්බන්ධව සහ සමහරක් අය මම දැකලා තිනවා يعني පේටන් බලපත්‍රය ඉල්ලුම් කරලා තියෙද්දිත් ඒගොල්ලෝ කියනවා යාලට පේටන් බලපත්‍රයක් තියෙනවා කියලා මම එහෙම මේ කතාට ගිහලා අහලා දිනු. ඉතින් ඒක නිසා මම කැමති ඔබතුමාගෙන් දැනගන්න මේ ප්‍රශ්නේ නිරවුල් කරගන්න. ඔව් මෙහෙමයි. ඇත්තටම ලංකාවේ පේටන් බලපත්‍ර පිළිබඳ දැනුම සාමාන්‍ය ජනතාවට ඉතා අවම නිසා පේටන් බලපත්‍ර පිළිබඳ යම් දැනුමක් තියෙන අය මේ මහජනතාව නොමග යවනවා. ආහ් ඒක තමයි සිද්ධ වෙන්නේ. පේටන් බලපත්‍රයක් ලබා ගැනීමට මුලින්ම තමන්ගේ නව නිර්මාණය වෙනත් කිසිවෙකු විසින් මීට පෙර ලෝකේ කරල් නැහැ කියන සහතිකය ලබා ගන්නවා. එතකොට ඔබට පුළුවන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ පේටන්ට් ලංකාවේ පේටන්ට් ඔෆිස් එකෙන් හොයාගන්න පුළුවන්. නැත්නම් ඔබට පුළුවන් Google කරලා පේටන්ට් බලපත්‍ර ඒක රාශි කරලා තියෙන ඩේටාබේස් එකෙන් ඔබට පුළුවන් ඒ පේටන්ට් බලපත්‍ර තියෙනවද කියලා හොයාගන්න. ඒක තමයි එක. ඒක එහෙම නැත්නම් තමයි ඔබ एक सामान पेटन बलपत्र नत्नम तम वे पेटन बलपत्र लागे हेकिवती नमूत ये हेकिव उन्ना सामट मम पेटन बलपत्र यम खदल थी नो नमूत ये दे पेटन बलपत्र नुमतिव वेलंद पोले तीयन पुलवा सामजे तीयन पुलवाट तमंगे निष्पादने निर्माण प्रय आर्ट नव्ययुत ප්‍රය ආර්ට්‍යන් මීට පෙර කවුරු හරි හදලා නොවේවිති. අන්නේ යුනික්නස්, ඒ කියන්නේ ඒ ඒ ඒ දේ Tamange මීට පෙර පේටන් බලපත්‍රයක් තිබිලා නැති වෙන්න ඕන. ඊළඟට වෙළඳපොලේ එවැනි නිර්මාණයක් තිබිලා නැති වෙන්න ඕන. මෙන්න මේ දෙක සහ සම්පූර්ණ වුණාට පස්සේ තමයි Tamange නිර්මාණයෙන් පේටන් බලපත්‍රයක් ලබා ගැනීම හැකියාව තියෙන්නේ. අන්නේ හැකියාව ඔස්සේ ඔබ පේටන් බලපත්‍රය සඳහා ඉල්ලුම් කරනවා. ඉල්ලුම් කරාට පස්සේ පේටන් ඔෆිස් එක මේ එයාලගේ ඉන්න ලෝයර්ස්ලා ඊළඟට ඒකේ පේටන්ට් සර්ච් කරන අය ඉන්න ඒ කට්ටිය එකතු වෙලා බලනවා මේ පේටන්ට් බලපත්‍රයට පේටන්ට් එකක් ලබා දීමේ හැකියාවක් තියෙනවද මීට පෙර මේ දේවල් කරලා තියෙනවද මේහා සමාන දේවල් තියෙනවද කියලා. ඒ වගේ දේවල් කරලා එහෙම නැත්නම් ඔබ දැන් අනිත් එක තමයි පේටන්ට් බලපත්‍රයක් ලබා ගත්තට පස්සේ ෆයිල් කරාට පස්සේ පේටන්ට් එනවා කියලා කතාවක් කිව්වා. පේටන්ට් බලපත්‍රයක් අපි අද ෆයිල් කරා නම් අපිට දෙනවා නම්බර් එකක්. ඒක තමයි අපේ පේටන්ට් ෆයිලින් නම්බර් එක. එතකොට ඒ ෆයිලින් නම්බර් එක සහ ඒ දිනය තමයි ඔබගේ සහතිකය ඔබේ නව නිර්මාණය පේටන්ට් කරා කියන පළවෙනි සහතිකය. නමුත් ඔබට පේටන්ට් බලපත්‍රය ලැබෙන්නේ නැහැ. ඒක ෆයිලින් ඩේට් එක විතරයි. ඊට පස්සේ මාස 18ක් ඔබට තියෙනවා පේටන්ට් බලපත්‍රය ලබා ගැනීම සඳහා කරුණු ඒකට එකතු කරන්න. සමහරවිට ඔබේ අදහස විතරක් අපි කියමු ඔබට යම්කිසි අදහසක් පැමිණේ ඒ අදහස ඔබ පේටන්ට් කරා. ප්‍රශ්නයක් නැහැ ඒක පේටන්ට් බලපත්‍රයේ ෆයිලින් ඩේට් එක ගන්න පුළුවන්. इतर मस दहाट ओब मे सद एकतु करब करण एकतु करो मीट पेर कवर उत्कल नेहकील इलाट मे सद आकृति आखदनोन प्रोटोटाइप खदनोन फोटोस्तीनोन एक विविधाकार नीतिमय करण तीयनो एक पेटन बलपत्र लिवी मे विनम रटावाक्तनो एव उम कल मस दहाट अतुत मेन्न मे पेटेंट लॉयर्स ला पेटेंट एग्जामिनर्स ला मैं पेटेंट बलपत्र हुंदट परीक्षा करनो मैं पेटेंट बलपत्र लबा दिए युतुद नैद ये सियलुम देव संपूर्ण उन्नाट पास मस दह अटकट पास वोट पेटेंट बलपत्र लभनो मैं पेटेंट बलपत्र लंका वे लबागे निम पहासुना लोके पेटेंट बलपत्र लबागे निम इताम पहासु मट तीन ताम पेटेंट बलपत्र देखा पेटन बलपत्र संबंध में कथा करी मैं नीति में पति तीन देखिए मे मे दुमा की बाबा दंग दाल बांडे वेल पे तीन पुल दिखे पेटन बलपत्र नति विनपूल बांडे मैं वनक दर पेटन बलपत्र गलपुलाधुमा कल संधान कर नीति में पति तीन अवसान प्रश्न मेमा अत्र हों प्रश्न नव निर्माण करवाद प्रश्न එකක් තමයි ඔබ කියපු දේ අර වෙළඳපොලේ තිබෙන නිර්මාණයකට පේටන්ට් බලපත්‍රයක් ලබා ගන්න බෑ. නමුත් මම කියන්නේ දැන් අපි කියමු ඔබ යම්කිසි නිර්මාණයක් කරලා පේටන්ට් බලපත්‍රයක් ලබාගෙන ඒක වෙළඳපොලට නැත්නම් පේටන්ට් බලපත්‍රයක් ලබා ගත්තා. වෙන කෙනෙක් දැන හෝ නොදැන ඒ දේ ඒ පේටන්ට් එකේ තියෙන දේ භාවිත කරලා නිර්මාණයක් කරලා වෙළඳපොලට නිකුත් කරා. එතකොට ඒක වරදක්.
ඒ බුද්ධිමය දේපල උල්ලංඝනය කිරීමේ වරදක් මොකද ඔබේ බුද්ධිය සහ ඔබේ වෙහෙස මහන්සිය භාවිත කරලා තමයි මේ පේටන්ට් බලපත්‍රය ලබා ගත්තේ ඔබ ඒක වෙළඳපොළට නිකුත් කරා හෝ නැත ඒකේ අයිතිය ඔබට තියෙනවා අර පුද්ගලයා ඒ පිළිබඳ දැනුවත්ව හෝ නොදැනුවත්ව එය නිර්මාණයක් කරලා වෙළඳපොළට ඉදිරිපත් කරලා කියලා ඔබ දැනගත්තොත් ඔබට පුළුවන් බුද්ධිමය දේපල පනත යටතේ නඩුවක් පවරන්න එවිට අර පුද්ගලයා දැනුවත්ව කරපු වැරද්දක් නම් ඒ අලාභය ලබා ගැනීම හෝ ඔහුට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් නොදැනුවත්ව කරපු වැරද්දක් නම් ඒත් වැරදි මොකද ඔහු ඒ නිෂ්පාදනය කිරීමට පෙර තමන්ගේ කර යුතු මූලික දේවල් කරලා තිබුණ නැති නිසා ඉතින් මුලින්ම කිව්වේ මේක නිර්මාණය කරන්න කලින් අනිවාර්යෙන්ම මේ පිරික්සීමක් කළ යුතුයි කියලා ඒ කියන්නේ ඔහු ඒ දේ කළා නැහැ හෝම්වර්ක් කරලා නැහැ ඒක තමයි ප්‍රධාන දේ. ඉතින් මෙතෙන්දී ඒක නිසා අපි මේක මෙහෙමයි බුද්ධිමය දේපල මේ පේටන්ට් බලපත්‍රය සහ නිර්මාණාත්මක අයිතිය කියන්නේ නිෂ්පාදන වන්ට විතරක් නෙවෙයි. අපි දන්නවා ගීත නිර්මාණ සංගීත ඛණ්ඩ ඒ හැම දෙයකම තමන්ගේ ඒ බුද්ධිමය අයිතිය තියෙනවා. ඉතින් ඒ නිසා යමක් කිරීමට පෙර ඒ විතරක් නෙවෙයි ඔබ අන්තර්ජාලයෙන් ලබා ගන්නා ෆොටෝ එකක් සමහර වෙලාවට ඔබ මූල්‍යමය දායකත්වයක් දෙන යමකට එකතු කරගන්නවා වුණොත් සමහර වෙලාවට එයත් බුද්ධිමය දේපල උල්ලංඝනය කිරීමක් මේක හරිම බරපතල දෙයක් අපේ අය ගොඩක් අය දන්නේ නැහැ නමුත් ඒ ගැන ඉතාමත් වැදගත්ව කතා කරන්න ඕන මම හිතන්නේ අපිට වෙන දවසක ඒකත් කතා කරන්න පුළුවන් ඒ තරම් කතා කරන්න දේවල් තියෙන බුද්ධිමය දේපල පිළිබඳව ඒක නිසා යමක් කිරීමේදී ඉතාමත් පරිස්සම් වෙන්න ඕනේ මේ වගේ දේවල් කරනකොට අනිවාර්යෙන්ම මේ කතාව හරිම රසවත් උනන්දුව තියෙන කෙනෙක් නම් අනිවාර්යෙන්ම අහගෙන සිටිය යුතු කතාවක් කියලා අපිට කියන්න බුලන්. ඉතින් වැඩසටහන අවසන් කරන්න සමයි සූදානම් වෙන්නේ. ආරාධනා කරන ඔබ සියලුම දෙනාට හෙට දිනේ තුලදිත් නාලන්දා ටීවී සමගින් රැඳී සිටින්න කියලා. ඒ වගේම තමයි ස්තුතිවන්ත වෙනවා. ඔහුගේ කාල වේලාව කැප කරලා මේ වැඩසටහන සමගින් සම්බන්ධ වූ ස්ට්‍රෙච් ලයින් හෝල්ඩින්ග්ස් හි ගෝලීය නවීකරණ ප්‍රධානී බ්‍රිතාන්‍යයේ රාජකීය රසායන විද්‍යා සංගමයේ ශ්‍රී ලංකා ශාඛා සභාපති ආචාර්ය පියල් ආර්යනන්ද මහත්මයාට ආයුබෝවන් ඔබතුමන්ට ආයුබෝවන් එසේනම් වැඩසටහන මෙතකින් සමාප්ත කරනවා ප්‍රාර්ථනා කරන ඔබ සියලුම දෙනාට සුබ රාත්‍රියක් Thank you.